හැමෝටමයි බොවන් අපස උසස් පෙළ භෞතික විද්‍යා වීඩියෝ මාලාවේ 2021 අවුරුද්ද ගෙන එන පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි 2020 අවුරුද්දේ මම YouTube channel එකෙන් සාකච්ඡා කරේ භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න සහ ඒ වගේම MCQ විතරයි. හරි ඒක නිසා මම තීරණය කරා 2021 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට තියරි වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. ඒකෙදි මම මුලින්ම තෝරාගත්තේ තාපය ඒකකේ. හරි භෞතික විද්‍යා විෂයනේ දේශේ සාමාන්‍යයෙන් ඒකක කිහිපයක් තියෙනවා අපිට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක්. හරි වැඩි කාල සීමාවක් අරගෙන සාකච්ඡා කළ යුතු ඒකක කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග, ධාරා විද්‍යුතය, ඒ වගේම තාපය වගේ. හරි ඒක නිසා මම තීරණය කරා මුලින්ම තාපය වගේ ඒකකයක් ගත්තොත් හොඳයි කියලා. මොකද තාපය එකකේ ගත්තොත් එහෙම විභාගෙදී අපිට අනිවාර්යෙන් MCQ සැලකිලිතු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම අනිවාර්ය විභාගතර ජනරල් ප්‍රශ්නයක් ලැබෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. හරි ඒ කියන්නේ සැලකිලිතු ලකුණු ප්‍රමාණයක් මේ තාපය කියන එකකින් ලැබෙනවා. ඒ නිසා තාපය කියන එකකේ අනිවාර්යෙන්ම හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඉහළ සාමාර්ථයක් ගන්න නම්. හරි ඒක නිසා අද වීඩියෝ එකෙන් කතා කරනවා තාපය එකකේ පළවෙනි කොටස. ගැන උෂ්ණත්ව මිතිය කියන කොටස තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. හරි ඊට පස්සේ ඉතිරි කොටස් ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරනවා. හරි වීඩියෝ කිහිපයකින් තාපය එකකේ සම්පූර්ණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඒ වගේම තමයි මේ වීඩියෝස් ඔයාලට යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම channel එකක් subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. හරි එතකොට අපි මේ තාපය එකකේදී හරි තාපය එකකේදී කොටස් කිහිපයක් අධ්‍යයනය කරනවා. තාපය එකකේ කොටස් කිහිපයකට බෙදලා තමයි අපි කතා කරන්නේ. අපි මුලින්ම තාපය එකකේදී ඉගෙන ගන්නවා උෂ්ණත්ව මිතිය. උෂ්ණත්ව මිතිය මේ උෂ්ණත්ව මිතිය කොටස තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපි තාප ප්‍රසාරණය සම්බන්ධ තව තාප මිතිය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම වායු නියම සම්බන්ධයෙන්, කියන්නේ වායු සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. හරි ඒ වගේම තමයි තාප සංක්‍රමණය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි වාෂ්ප සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. වාෂ්ප හරි සහ ආර්ද්‍රතා මිතිය සම්බන්ධයෙන්. තාපය ඒකකයේදී වැදගත්ම කොටසක්. හරි ඒ වගේම තමයි අවස්ථා විපර්යාස සම්බන්ධෙමුත් ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට තාපය ඒකකයේදී අපි කොටස් කිහිපයක් ඉගෙන ගන්නවා. හරි එතකොට තියරි වැඩි ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපි අද වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්නේ තාපය එකකේ මෙන්න මේ පළවෙනි කොටස වන උෂ්ණත්ව මිතිය සම්බන්ධයෙන්. හරි එතකොට මේ උෂ්ණත්ව මිතිය සම්බන්ධයෙන් කොටසදී අපි මූලික වශයෙන් ඉගෙන ගන්නේ උෂ්ණත්වය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි උෂ්ණත්වය මන්න උපකරණ සම්බන්ධයෙන් තමයි මේ කොටස පුරාවටම ඉගෙන ගන්නේ. හරි එතකොට මේ උෂ්ණත්වය කියන භෞතික රාශිය අපි මෙන්න මේ හැම කොටසක්ම ඉගෙන ගද්දී ඉතාමත්ම වැදගත් වෙනවා. හැම අවස්ථාවකදී අපි උෂ්ණත්වය කියන භෞතික රාශිය යොදා ගන්න. ඒක නිසා අපි මුලින්ම මෙන්න මේ අනිත් කොටස් ඉගෙන ගන්න කලින් මේ උෂ්ණත්ව මිතිය කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා තිබීම වැදගත්. හරි අපි බලමු දැන් මේ තාපය කියලා කියන්නේ මොකද්ද කියලා. තාපය කියලා කියන්නේ එක්තරා ආකාරයක ශක්ති ප්‍රභේදයක්. හරි අපි භෞතික විද්‍යාවේදී ශක්ති ආකාර කිහිපයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. විද්‍යුත් ශක්තිය වෙන්න පුළුවන්, යාන්ත්‍රික ශක්තිය, මෙන්න මේ වගේ. ඒ වගේ තමයි මේ තාපය කියලා කියන්නේ ශක්ති ආකාරයක්. හරි එතකොට මේ තාප ශක්තියට එක්තරා ස්ථානයක ඉඳලා තව ස්ථානයකට සංක්‍රමණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගමන් කරන්න පුළුවන්. හරි මේ ගමන් කරන්න තාපයට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාධ්‍යයක් තිබුණා නැතත් තාපය සංක්‍රමණය වීමේ හැකියාවක් තියෙනවා. හරි එතකොට බලන්න A සහ B කියලා වස්තු දෙකක් මම සලකනවා. මේ වස්තුව මෙන්න B වස්තුව. හරි එතකොට මෙන්න මේ A සහ B කියන වස්තු දෙක අතර තාපය හුමාරු වෙන්න පුළුවන්. හරි A සහ B වස්තු දෙක අතර තාපය හුමාරු වෙන්න පුළුවන් නම් අපි කියනවා A සහ B කියන වස්තු දෙක තාපජ වශයෙන් ස්පර්ශ වෙලා තියෙනවා කියලා. හරි
භෞතික වශයෙන් මේ දෙක ස්පර්ශ වෙලා නැහැ. හැබැයි තාපය හෝ මාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා තාපජ වශයෙන් ස්පර්ශ වෙලා යනවා කියලා. හරි. එතකොට මං ඒ වස්තුවේ උෂ්ණත්වය සලකනවා ටීටා ඒ කියලා. බී වස්තුවේ උෂ්ණත්වය සලකනවා ටීටා බී කියලා. එතකොට මෙන්න මේ වස්තු දෙක අතර තාපය හුවමාරු වෙන්න නම් තියෙන්න ඕන අත්‍යවශ්‍යම සාධකය තමයි මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්න ඕන අනිත් අත්‍යවශ්‍යම සාධකය තමයි වස්තු දෙක අතර උෂ්ණත්ව අන්තරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක් තියෙන්න ඕනේ. එතකොට ඒ වස්තුවේ ඉඳලා බී වස්තුවට තාපය හුවමාරු වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ වල උෂ්ණත්වය බී වල උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. ඒ වල ඉඳලා බී වල දක්වා තාපය සංක්‍රමණය වෙන්න නම් ඒ වල උෂ්ණත්වය බී වල උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. බී වල ඉඳලා ඒ වලට තාපය යන්න නම් බී වල උෂ්ණත්වය ඒ වල උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට උෂ්ණත්වයේ වැඩි ස්ථානයේ ඉඳලා උෂ්ණත්වයේ අඩු ස්ථානය දක්වා තමයි තාපය ගලන්නේ. හරි. මේ අවස්ථාවේ යන ටීටා ඒ වල උෂ්ණත්වය ටීටා බීට වඩා විශාල වෙන්න ඕනේ. හරි. එතකොට මම මේ ඒ වල උෂ්ණත්වය සලකනවා සෙල්සියස් අංශක 100යි කියලා. හරි. ඒ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. බී වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියලා සලකමු. එතකොට උෂ්ණත්වය වැඩි ඒ ඉඳලා උෂ්ණත්වය අඩු බී දක්වා තාපය ගලාගෙන යනවා. ගලාගෙන යනකොට ඒ වල උෂ්ණත්වය කාලයත් එක්ක අඩු වෙනවා. බී වල උෂ්ණත්වය කාලයත් එක්ක වැඩි වෙනවා. ඊට පස්සේ යම්කිසි අවස්ථාවක් එනවා මෙන්න මේ විදිහට. ඒ වල උෂ්ණත්වයයි බී වල උෂ්ණත්වයයි අගයන් සමාන වෙනවා. හරි. එතකොට ඒ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 වගේ අගයකට එනවා අඩු වෙලා. බී වල උෂ්ණත්වය වැඩි වෙලා ඒත් සෙල්සියස් අංශක 50 වගේ අගයකට එනවා. එතකොට උෂ්ණත්වය දෙක සමානයි. සමාන නිසා තවදුරටත් තාපය හුමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තාපය හුමාරු වෙන්න නම් අනිවාර්යයෙන් උෂ්ණත්ව අන්තරයක් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම තාපය හුමාරු වෙන්නේ නැති අවස්ථාවට ආවට පස්සේ අපි කියනවා ඒ සහ බී කියන වස්තු දෙක තාපජ වශයෙන් සමතුලිත වෙලා තියෙනවා කියලා. හරි. මෙහෙම තාපය හුමාරු වෙලා ඊට පස්සේ තාපේ මෙන්න මේ විදිහට උෂ්ණත්වය සමාන වුණාට පස්සේ අපි කියනවා ඒ සහ බී කියන වස්තු දෙක තාපජ වශයෙන් සමතුලිත වෙලා තියෙනවා කියලා. හරි. එතකොට තාපජ වශයෙන් සමතුලිත වෙලා තියෙන වස්තු දෙකක විශේෂ ලක්ෂණ තමයි වස්තු දෙකේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි යම් කිසි වස්තුවක් මෙන්න මේ විදිහට පරිසරයේ නිදාස් පරිසරයේ තියලා තියෙනවනේ. වස්තුවේ උෂ්ණත්වය හිතන්න සෙල්සියස් අංශක 100යි කියලා. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් වගේ කියලා හිතන්න. එහෙම වුණොත් පරිසර උෂ්ණත්වයට වඩා වස්තු උෂ්ණත්වය වැඩි. ඒක නිසා වස්තුවේ ඉඳලා පරිසරයට තාපය ගලනවා. හරි. තාපය ගලාගෙන යනවා. මෙන්න මේ විදිහට පිටට ගලාගෙන යනවා. එතකොට වස්තු උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා වස්තු උෂ්ණත්වයේ එක්තරා අගයකට සීමා වෙනවා. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයට එක්තරා අවස්ථාවක සමාන වෙනවා. එතකොට තවදුරටත් මෙන්න මේ වස්තුවෙන් පරිසරයට තාපය එහෙම නැත්නම් පරිසරයෙන් වස්තුවට තාපයවත් ගමන් කරන්නේ නැහැ. එතකොටත් අපි කියනවා මෙන්න මේ වස්තුව පරිසරයත් එක්ක තාපජ වශයෙන් සමතුලිත වෙලා තියෙනවා කියලා. හරි. දුන්න දැන් ඔයාලට පැහැදිලි ඇති මොකද්ද වස්තු දෙකක් හරි එහෙම නැත්නම් වස්තුවක් සහ පරිසරය අතර තාපජ වශයෙන් සමතුලිත වෙන්නේ කියලා. හරි. තාපජයෙන් සමතුලිතයි කියලා කියන්නේ අදාළ වස්තු දෙකේ උෂ්ණත්වය සමාන වෙලා තාපේ තව දුරටත් ගලන්නේ නැහැ කියලා. හරි. ඒ වගේම තමයි අපිට මේ උෂ්ණත්වය මිතිය කොටසේදී ඉගෙන ගන්න තියෙන නියමයක් තාපකති විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියලා. හරි. අපි බලමු මොකද්ද කියලා තාපකති විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියන්නේ. හරි. තාපකති විද්‍යාවේ ශුන්‍යාදී නියම තුළු මේ තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමයෙන් කියන්නේ උෂ්ණත්වය සම්බන්ධව වස්තු තුනක් සම්බන්ධයෙන්. හරි. තුළු මං ගන්නවා ඒ බී සහ සී කියන වස්තු තුනක් යම්කිසි අවකාශයක තියලා තියෙනවලු. ඒ බී සහ සී කියන වස්තු තුනක් තාපජ වශයෙන් ස්පර්ශ වෙලා තියෙනවලු. ඒ කියන්නේ තාපය හුවමාරු වෙන්න පුළුවන්ලු. එතකොට මෙන්න මේ ඒ සහ බී කියන වස්තු දෙක තාපජ වශයෙන් සමතුලිතයිලු. ඒ වගේම B සහ C කියන වස්තු දෙකක් තාපජ වශයෙන් සමතුලිතයිලු. ඒතකොට යම් කිසි අවකාශයක තියලා තියෙන ඒ B සහ C කියන තාපජ වශයෙන් ස්පර්ශ වෙලා තියෙන වස්තු තුනක A සහ C වල තාපජ වශයෙන් සමතුලිතයි නම් සහ B සහ C කියන වස්තු දෙක තාපජ වශයෙන් සමතුලිතයි නම් අනිවාර්යයෙන්ම A සහ B කියන වස්තු දෙක තාපජ වශයෙන් සමතුලිත විය යුතුයි කියන එක තමයි මෙන්න මේ තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමයෙන් කියන්නේ. හරි. ඒක ඔයාලට පැහැදිලි ඇති. මොකද්ද කියන්නේ තාපක විද්‍යාවේ ශුන්‍යාදී නියමය කියන්නේ යම් කිසි අවකාශයක තබා ඇති A B සහ C කියන වස්තු තුනක් තාපජ වශයෙන් ස්පර්ශ වෙලා තිනකොට A සහ C කියන වස්තු දෙකත් ඒ වගේම B සහ C කියන වස්තු දෙකත් තාපජ වශයෙන් සමතුලිතයි නම් අනිවාර්යයෙන්ම A සහ B කියන වස්තු දෙක
තාපජ වශයෙන් සමතුලිත විය යුතුයි. හරි මේක තමයි කියන්නේ තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නියමය. හරි. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. හරි. සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ අපි අත්විඳලා තියෙනවා. හරි. සාමාන්‍ය හිතනද මෙන්න මේ වස්තුවේ උෂ්ණත්වය ගොඩාක් වැඩි කරලා තියෙනවා. වස්තුව රත් කරලා තියෙනවා. අපිට එතකොට මේ වස්තුව ස්පර්ශ කරලා අපිට අඳුන ගන්න පුළුවන් මේ වස්තුවේ උෂ්ණත්වය වැඩි කියලා. ඒ වගේම මේ වස්තුව සිසිල් කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඒත් අතින් ස්පර්ශ කරලා මේ වස්තුව සිසිල් වෙලා තියෙනවා කියලා එහෙම නැත්නම් උෂ්ණත්වය අඩුයි කියලා අපිට අඳුන ගන්න පුළුවන්. හැබැයි අපිට මේ විදිහට සාපේක්ෂව යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩිද අඩුයිද කියලා මේ විදිහට අතින් ස්පර්ශ කරලා හැබැයි අපිට බෑ හරියටම ප්‍රමාණාත්මක අගයක් ලබා ගන්න. උෂ්ණත්වයට අගය ප්‍රමාණාත්මක අගයක් අපිට ලබා ගන්න බෑ මේ විදිහට ස්පර්ශ කරලා. මෙන්න මේ නිසා ප්‍රමාණාත්මක අවකයන් ලබා ගැනීම සඳහා තමයි මේ උෂ්ණත්ව මාන කියන උපකරණ නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒතොර අපි උෂ්ණත්ව මාන සම්බන්ධයෙන් තවදුරටත් මේ එකකේදී මේ කොටසේදී සාකච්ඡා කරනවා. හරි. එතකොට මෙන්න මේ උෂ්ණත්ව මානයක හරි උෂ්ණත්ව මානයක උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් අඩංගු වෙන්න ඕන. ඒ කියන්නේ උෂ්ණත්ව මානයක උෂ්ණත්වය මැන ගැනීම සඳහා යම්කිසි ද්‍රව්‍යයක් අඩංගු විය යුතුයි. හරි. අපි දන්නවා ඔයාලා හැමෝම දන්නවා විද්‍යාගාරයේ බහුලව භාවිත වන උෂ්ණත්ව මානයක් තමයි ද්‍රව වීදුරු උෂ්ණත්ව මානය කියලා කියන්නේ. හරි. ඒතර අපි මේ පාඩමේ උෂ්ණත්ව මාන ආකාර කිහිපයක් ඉගෙන ගන්නවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ද්‍රව වීදුරු උෂ්ණත්ව මානය කියලා කියන්නේ. එතකොට මේකෙදි භාවිත කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය තමයි රසදිය එහෙම නැත්නම් මධ්‍යසාර. රසදිය හරි මධ්‍යසාර හරි තමයි භාවිත කරන්නේ. මෙන්න මේ විදිහේ බල්බයක් තියෙනවා. මෙන්න මේ බල්බේ පුරවලා දෙනවා රසදිය හරි මධ්‍යසාර හරි හරි. ඒ වගේම කේශික නලයක් තියෙනවා. මෙන්න මේ වීදුරු උෂ්ණත්ව මානයේ දිගේ හරි කේශික නලයක් තියෙනවා. එතකොට උෂ්ණත්වය මැනිය යුතු ස්ථානයේ අපි මේ බල්බේ ස්පර්ශ කරාට පස්සේ බල්බේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා හිතන්න. වැඩි වුණාට පස්සේ මෙන්න මේ තියෙන රසදිය එහෙම නැත්නම් මධ්‍යසාර ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මෙන්න මේ විදිහේ කේශික නලයේ දිගේ ඉහළට ගමන් කරනවා. හරි. ඉහළට ගමන් කරනවා. එතකොට අපි මේ උෂ්ණත්ව මානයේ ක්‍රමාංකනය කරගන්නවා. මෙන්න මේ විදිහට පරිමාණයක් සකස් කරගෙන දිනවා. හරි. මේ පරිමාණයෙන් අපිට පුළුවන් මෙන්න මේ රසදිය ගඳ ඉහළ නැඟ පිස්තානෙට අදාළව පරිමාණය කියවලා අදාළ උෂ්ණත්වය ලබා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි උෂ්ණත්වය කියව ගන්න. එතකොට මේ උෂ්ණත්ව මානිය උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය විදිහට ක්‍රියා ගන්නනේ රසදිය. හරි. එහෙම නැත්නම් මධ්‍යසාර. ඒ වගේම තමයි අපි තවත් උෂ්ණත්ව මාන සම්බන්ධයෙන් කතා කරනවා. හරි. සමහර උෂ්ණත්ව මානවල මෙන්න මේ විදිහට ක්‍රියා කරන වෙනත් ද්‍රව්‍ය තියෙනවා. හරි. ඒ වගේම තමයි දැන් මෙන්න මේ විදිහට මෙන්න මේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකට හරි තියෙන්න ඕනේ යම්කිසි ගුණයක්. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම උෂ්ණත්ව මානවල භාවිත කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකට උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයක් තියෙන්න ඕනේ. දැන් මේකෙදී නම් උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණය තමයි උෂ්ණත්වය වැඩි කරනකොට මෙන්න මේ රසදිය වල පරිමාව වැඩි වෙනවා. ඒතකොට පරිමාව තමයි වෙනස් වෙන ගුණය වෙන්නේ. හරි. ඒතකොට මේ ගුණයට අපි කියනවා උෂ්ණත්ව මිතික ගුණයක් කියලා. හරි. මේකෙදි පරිමාව වැඩි වෙනවා. වැඩි වෙන පරිමාව තමයි මෙන්න මේ විදිහට ඉහළට කේශික නලයේ දිගේ ගමන් කරන්නේ. හරි. ඒක උෂ්ණත්ව මානවල භාවිත කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකට උෂ්ණත්ව මිතික ගුණයක් තියෙන්න ඕනේ. හරි. උෂ්ණත්ව මිතික ගුණයක් තියෙන්න ඕනේ. මොකක්ම හරි. ඒක උෂ්ණත්ව මිතික ගුණවල විදිහට අපි ගුණ ආකාර කිහිපයක් භාවිත කරනවා. දැන් මෙතනදී නම් තියෙන්නේ උෂ්ණත්ව එක්ක උෂ්ණත්වයත් එක්ක යම්කිසි ද්‍රවයක සිදුවන පරිමාව විචලනය. මේක තමයි උෂ්ණත්ව මිතික ගුණය. ඒ වගේම අපි සමහර උෂ්ණත්ව මානවල භාවිත වෙන උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධයේ විචලනය. හරි. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධයේ විචලනය කියන ගුණය භාවිත කරනවා. හරි. ඒ වගේම තමයි උෂ්ණත්වයත් එක්ක විභව අන්තරය මැනලා අපි භාවිත කරනවා. හරි. එහෙම නැත්නම් සමහර උෂ්ණත්ව මානවල භාවිත කරනවා. හරි. උෂ්ණත්වයත් එක්ක නිශ්චිත වායු පරිමාවක පීඩනයේ විචලනය වීම කියන ගුණය භාවිත කරනවා. ඒ වගේම සමහර ඒ වගේ භාවිත කරනවා උෂ්ණත්වයත් එක්ක නිශ්චිත පීඩනයේ නියත පීඩනයක තියෙන වායු පරිමාවක පරිමාව විචලනය වීම කියන ගුණය භාවිත වෙනවා. මෙන්න මේ විදිහේ උෂ්ණත්ව මිතික ගුණ රාශියක් අපි භාවිත කරනවා. හරි. එතකොට දැන් මේ උෂ්ණත්ව මානවල භාවිත වෙන උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තියෙන ගුණය එහෙම නැත්නම් උෂ්ණත්ව මිතික ගුණයක තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණ දෙකක් තියෙනවා. හරි. අපි බලමු මොනවද කියලා. පළවෙනි අත්‍යවශ්‍ය ලක්ෂණය තමයි අදාළ උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයේ සන්තතික ශ්‍රිතයක් විය යුතුයි. හරි. සන්තතික විය යුතුයි. සන්තතික විය යුතුයි. සන්තතික වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒ අදාළ ගුණයත් අඛණ්ඩවම වෙනස් වෙන්න ඕනේ. හරි. උෂ්ණත්වය වෙනස් වෙන සෑම අවස්ථාවකදීම
අදාළ ගුණයක් තකන්ඩ වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම ද්‍රව විදුරු උෂ්ණත්වමානයේ රස දීගන්ධයේ දිග ගත්තොත් මේ රස දීගන්ධයේ දිග මේ උෂ්ණත්වයේ වැඩි වෙන උෂ්ණත්වයේ වැඩි වෙන රස දීගන්ධයේ දිග එහෙම නැත්නම් රස දීගන්ධයේ පරිමාවනේ රස දිය වල පරිමාව හරි. එතකොට ඒක මෙන්න මේ විදිහට උෂ්ණත්වයේ වැඩි වෙන අඛණ්ඩව වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට මම මේ y අක්ෂයට ගත්තේ උෂ්ණත්වය මිතික ගුණය. හරි. උෂ්ණත්වය මිතික ගුණය උෂ්ණත්වය වැඩි වෙන රස දිය වල නම් පරිමාව වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන සෑම අවස්ථාවකදීම වැඩි වෙන්න ඕනේ. අඩු වෙන සෑම අවස්ථාවකදීම පරිමාව වැඩි වෙන්න ඕනේ. එතකොට සන්තතිකය කියලා කියන්නේ අන්න ඒ විදිහට. දැන් උෂ්ණත්වය මිතික ගුණය විදිහට සන්නායකයක ප්‍රතිරෝධය අපි ගත්තොත් එහෙම සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙන සන්නායකයක. හරි. එන්නේ ඒ වගේ උෂ්ණත්වය වැඩි වෙන සෑම අවස්ථාවකදීම ප්‍රතිරෝධය කියන ලක්ෂණය වැඩි වෙන්න ඕනේ. හරි. අන්න ඒක තමයි කියන්නේ සන්තතික විය යුතුයි කියලා. හරි. එතකොට දෙවෙනි කාරණේ හරි දෙවෙනි ලක්ෂණය තමයි උෂ්ණත්වය මිතික ගුණය ඒකපල විය යුතුයි. ඒකපල ශ්‍රිතයක් විය යුතුයි. එතකොට මේ ඒකපල විය යුතුයි කියලා කියන්නේ මේ අදාළ උෂ්ණත්වය මිතික ගුණය ඒක අපි සලකන උෂ්ණත්වය මිතික ගුණය වෙනස් වෙන්න ඕනේ උෂ්ණත්වය වෙනස් වීම නිසා විතරයි. හරි. ඒකපලයි කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම නිසා විතරයි අදාළ උෂ්ණත්වය මිතික ගුණය වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි සලකවුවොත් එහෙම වායුවක පීඩනය. හරි. වායුවක පීඩනය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන එක උෂ්ණත්වය මිතික ගුණයක් කියලා අපි සලකවුවොත් එහෙම මෙන්න මේ වායුවේ උෂ්ණත්වය වැඩි කරනකොට හරි උෂ්ණත්වය වැඩි කරනකොට වායුවේ පරිමාව වැඩි වෙනවානේ. පරිමාව වැඩි වෙන එක පීඩනයත් වැඩි වෙනවා. හැබැයි පීඩනය වැඩි වෙනවා වැඩි වෙලා පරිමාව වැඩි වෙන නිසා ආයේ පීඩනය අඩු වෙනවා. හරි. එතකොට මේ පීඩනය කියන එක හරි පීඩනය කියන එක හැසිරෙන්නේ මෙන්න මේ උෂ්ණත්වය වැඩි වීම නිසා විතරක් නෙමෙයි. හරි. උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාවත් වෙනස් වෙනවානේ වායුවේ. තුන් මේ පරිමාවත් බලපානවා පීඩනය වෙනස් වීමට. හරි. එහෙම වුණොත් ඒක ඒක පළ වෙන්නේ නැහැ. හරි. ඒක පළ ස්ථිතයක් වෙන්නේ නැහැ. ඒතකොට ඒකෙන් කියන්නේ අපි පරිමාව කියන රාශිය නියතව තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. එතකොට පීඩනය වැඩි වෙනවා. ඒකෙන් කියන්නේ උෂ්ණත්වය වැඩි වීම නිසා විතරයි එතකොට පීඩනය වැඩි වෙන්නේ. හරි. ඒක පළ ස්ථිතයක් කියලා කියන්නේ අන්නේ සිද්ධියට. හරි. ඒ වගේම තමයි මේ උෂ්ණත්වය මිතික ද්‍රව්‍ය සම්බන්ධයෙන් තව දැනගන්න ඕනේ කාරණයක් තමයි මේ උෂ්ණත්වය මිතික ද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒ උෂ්ණත්වය මිතික ද්‍රව්‍ය දැන් අපි කතා කරේ උෂ්ණත්වය මිතික ගුණයක තියෙන ඕන ලක්ෂණ දෙකන්නේ. ඒ ලක්ෂණ දෙක අත්‍යවශ්‍යයෙන් තියෙන්න ඕන. හරි. ඒ වගේම තමයි උෂ්ණත්වය මිතික ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම දැන් අපි රසදිය වගේ ගත්තොත් එහෙම එහෙම නැත්නම් මධ්‍යසාර වගේ මෙන්න මේ වගේ ගත්තොත් එහෙම ඒ උෂ්ණත්වය මිතික ද්‍රව්‍යයක තියෙන්න ඕන ගුණ තියෙනවා. හරි. එතකොට උෂ්ණත්වය මිතික ද්‍රව්‍යයක් ගත්තොත් ඒ උෂ්ණත්වය මිතික ද්‍රව්‍ය වල තාප සන්නායකතාවය ඉහළ වෙන්න ඕනේ. හරි. තාප සන්නායකතාවය ඉහළ වෙන්න ඕනේ. එතකොට තාප සන්නායකතාවය ඉහළ වෙන්න ඕනේ. තාප සන්නායකතාවය ඉහළ වුණාම සිද්ධ වෙන්නේ දැන් රසදිය වල නම් තාප සන්නායකතාවය ඉහළ වුණොත් එහෙම අදාළ උෂ්ණත්වයට හරි අදාළ උෂ්ණත්වයට ඉක්මනින්මපත් වෙනවා. හරි. ඉක්මනින්මපත් වෙන නිසා උෂ්ණතමානයේ සංවේදීතාවය වැඩි වෙනවා. අපිට අදාළ උෂ්ණත්වය ඉක්මනින්ම මැන ගන්න පුළුවන්. හරි. අදාළ පාටංගය ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය ඉහළ වෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි තව ලක්ෂණයක් තමයි කුඩා උෂ්ණත්ව වෙනසකට අදාළ භෞතික ගුණය හරි එහෙම නැත්නම් උෂ්ණත්ව මිතික ගුණය වෙනස් වෙන ප්‍රමාණය වැඩි වෙන තරමට හොඳයි. හරි. දැන් ඒකටත් මම උදාහරණයක් ගත්තොත් එහෙම ද්‍රව විදුරු උෂ්ණත්වමානය හරි මෙහෙම තියෙන ද්‍රව විදුරු උෂ්ණත්වමානය ගත්තොත් එහෙම මේකේ කුඩා උෂ්ණත්ව වෙනසකට මෙන්න මේ රසදිය ගඳ වැඩි දුරක් ගමන් කරනවා නම් හරි කුඩා උෂ්ණත්ව වෙනසකට වැඩි දුරක් ගමන් කරනවා නම් හරි අපිට උෂ්ණත්වය මැන ගැනීම පහසුයි. හරි. එතකොට උෂ්ණත්වමානයේ සංවේදීතාවයේ ඉතාම නිම ඉහළයි. හරි. උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙද්දී රසදිය ගඳ ගොඩක් ඉහළ වෙනවා. හරි. එතකොට අපිට පොඩි උෂ්ණත්ව වෙනලත් ඉතාම පහසුවෙන් මැනගන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ විදිහට වෙන්න ඕනේ. හරි. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ අපි භාවිතා කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ තාප ධාරිතාවය කියන එක අඩු වෙන්න ඕනේ. තාප ධාරිතාවය අඩු වෙන්න ඕනේ. එතකොට තාප ධාරිතාවය වැඩි වුණොත් වෙන්නේ අපි මෙන්න මේ දැන් බල්බේ ස්පර්ශ කරා ගියම් යම් කිසි ලක්ෂයක හරි මේ වගේ යම් කිසි ලක්ෂයක ස්පර්ශ කළා මේ ලක්ෂයේ උෂ්ණත්වය මැන ගන්නවා. හරි. එතකොට මේ රසදිය වල තාප ධාරිතාවය ගොඩක් වැඩි නම් මෙන්න මේ අදාළ ලක්ෂයත් එක්ක තාපය හුවමාරු කර ගන්නවා.
රසදි. හුවමාරු කරගෙන මේ අදාළ ලක්ෂ්‍ය උෂ්ණත්වය අපි බලාපොරොත්තු වෙන අගේට වඩා අඩු වෙන්න පුළුවන්. හරි මේකෙන් තාපේ රසදි උරා ගත්තොත් එහෙම මෙන්න මෙතන උෂ්ණත්වය අපි බලාපොරොත්තු වෙන අගේට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ලැබෙන්නේ අඩු වගයක්. හරි ඒක නිසා නිවර්දි අගේ මැන ගැනීමේදී අපහසුතාවය තියෙනවා. ඒක නිසා මෙන්න මේ භාවිතා කරන උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය තාප ධාරිතාවය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. හරි. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ තමයි මූලික වශයෙන් උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තියෙන්න ඕනි. හරි. එතකොට දැන් මේ අපි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය භාවිතා කරලා උෂ්ණත්ව මානයකින් මැන ගන්න නම් උෂ්ණත්වය මැන ගන්න නම් අපිට පරිමාණයක් අවශ්‍යයි. හරි. යම්කිසි පරිමාණයක් අපි නිර්මාණය කරගන්න ඕනි. හරි. එතකොට පරිමාණයක් නිර්මාණය කරගත්තා. හරි. අපි යම්කිසි අචර ලක්ෂ දෙකක් භාවිතා කරනවා. අචර ලක්ෂ දෙකක් භාවිතා කරනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නිශ්චිත අගයක තියෙන අචර ලක්ෂ දෙකකට සාපේක්ෂව තමයි අපි උෂ්ණත්වය මනින්නේ. හරි. එතකොට පරිමාණයක් නිර්මාණය කරගත්තා. එතකොට අචර ලක්ෂ දෙක තමයි එක අචර ලක්ෂයක් තමයි අපි හඳුන්වනවා පහළ අචල ලක්ෂය කියලා. එහෙම නැත්නම් අයිස් ලක්ෂය කියලා හඳුන්වනවා. හරි. පහළ අචල ලක්ෂය එහෙම නැත්නම් අයිස් ලක්ෂය කියලා හඳුන්වන්නේ. හරි. අයිස් තියෙනවනේ. මෙන්න මේ අයිස් දිය වෙන උෂ්ණත්වය. අයිස් දිය වෙන උෂ්ණත්වය තමයි පහළ අචල ලක්ෂය කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ විදිහ ඇටෝමක් කරගෙන ඒකට අපි මේ විදිහට අයිස් දාලා ඉවරලා හරි මේ අයිස් දිය වෙලා ජලයේ මේ විදිහට පිට වෙනවා. එතකොට අපි උෂ්ණත්ව මානය භාවිතා කරලා මෙන්න මේ උෂ්ණත්වය මෙල ගන්නවා. හරි. පහළ චල ලක්ෂය කියලා කියන්නේ මෙන්න මේ අගයට. පහළ චල ලක්ෂය අගේ සෙන්ටිග්‍රේඩ් අංශකුලින් සෙල්සියස් අංශකුලින් ගත්තොත් එහෙනම් සෙල්සියස් අංශක නම් බිංදුවයි. හරි. ඒ වගේම තමයි ඉහළ චල ලක්ෂය කියලා කියන්නේ මේක පහළ චල ලක්ෂය එහෙම නැත්නම් අයිස් ලක්ෂය. ඒ වගේම ඉහළ අචල ලක්ෂය කියලා කියන්නේ ද්‍රව ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය. හරි. මෙන්න මේ විදිහට ජලය රත් කරලා ඉවරලා හරි ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය අපි මන ගන්නවා. මේ විදිහට උෂ්ණත්වමානයක් සම්බන්ධ කරලා හරි මෙතන තියෙන ජලයේ වාෂ්පනේ තියෙන්නේ මේ කලාපේ. ඒක ජල වාෂ්පල උෂ්ණත්වය අපි මැනගන්නවා. ඒක තමයි අපි ඉහළ චල ලක්ෂ්‍ය විදිහට භාවිතා කරන්නේ. හරි. ඉහළ චල ලක්ෂ්‍ය. එතකොට ඉහළ චල ලක්ෂ්‍ය විදිහට සෙල්සියස් අංශවලින් ගත්තොත් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100 තමයි අපි ඉහළ චල ලක්ෂ්‍ය විදිහට භාවිතා කරන්නේ. හරි. එතකොට මේවා ෆැරන්හයිට් වලින් සහ කෙල්වින් වලින් එනාගේ මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. ඒක ඔයාලට පහළ චල ලක්ෂය කියන්නේ මොකද්ද කියලා, ඉහළ චල ලක්ෂය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. ඊළඟට අනිත් ලක්ෂය තමයි ත්‍රික ලක්ෂය. හරි. ත්‍රික ලක්ෂය. එතකොට මේ ත්‍රික ලක්ෂය කියලා කියන්නේ අයිස් ජලයේ සහ හරි අයිස් ජලයේ සහ ජල වාෂ්ප කියන අවස්ථා තුනම එකට තියෙන උෂ්ණත්වයට තමයි අපි කියන්නේ ත්‍රික ලක්ෂය කියලා. හරි. ඒක ත්‍රික ලක්ෂයේදී අපිට අයිස් බලා ගන්නත් පුළුවන්, ජලය බලා ගන්නත් පුළුවන්, වාෂ්ප බලා ගන්නත් පුළුවන්. හරි. ජල වාෂ්ප. මෙන්න මේ අවස්ථා තුනම තියෙන අවස්ථාව තමයි අපි කියන්නේ ත්‍රික ලක්ෂය කියලා. හරි. ත්‍රික ලක්ෂය. ඒක මේ අචල ලක්ෂ තුන ඔයාලට පැහැදිලි ඇති. අපි මෙන්න මේ පහළ චල ලක්ෂය සහ ඉහළ චල ලක්ෂය භාවිත කරලා තමයි උෂ්ණත්ව මානවල පරිමාණ නිර්මාණය කරන්නේ. හරි. අපි බලමු ඒක කොහොමද නිර්මාණය කරන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට මම උදාහරණයක් විදිහට ගන්නේ ද්‍රව ඉදුරු උෂ්ණත්ව මානය. ද්‍රව ඉදුරු උෂ්ණත්ව මානය පහළ චල ලක්ෂ්‍ය විදිහට අපි සලකන්නේ සෙල්සියස් අංශක වලින් බිංදුව. හරි. ඒක තමයි පහළ චල ලක්ෂ්‍ය අපි අර විදිහට මැනගන්නේ. හරි. එතකොට ඒක මෙන්න මේ විදිහට උෂ්ණත්ව මානයේ පරිමාණය සටහන් කරද්දී අපි මේ උෂ්ණත්ව මානය භාවිතා කරලා අර විදිහට අයිස් වල උෂ්ණත්වය මැනගන්නවා. හරි. මේ විදිහේ දිය වෙන අයිස් වල මේ උෂ්ණත්ව මානය මේ විදිහට ගිල්ලලා
උෂ්ණත්වය මැන ගන්නවා. හරි, මැන ගන්නවා කියන්නේ ගිල්ලවුවට පස්සේ රස දියකඳ යනවන යම්කිසි උසක්. මෙන්න මේ විදිහට ගිල්ලුවට පස්සේ මෙන්න මේ වගේ පොඩි දුරක් ගමන් කරනවා. හරි, ඒක තමයි අපි පහලාචර ලක්ෂ්‍ය විදිහට සලකන්නේ. අපි ඊට පස්සේ ඒ දුර සලකුණු කරගන්නවා. මෙන්න මෙහෙම සලකුණු කරගෙන අපි එතන සෙල්සියස් හන්දක බිඳුවයි කියලා සලකුණු කරනවා. මොකද පහලාචර ලක්ෂ්‍ය විදිහට ගන්න අපි සෙල්සියස් හන්දක බිඳුව. ඊළඟට අපි ඒ උෂ්ණත්වමානය මරගෙන ගිහිල්ලා ඉහළාචර ලක්ෂ්‍ය මැන ගන්නවා. ඒ කියන්නේ මේ විදිහට හුමාලයේ උෂ්ණත්වය, හරි, ජල වාෂ්පවල උෂ්ණත්වය අපි මැන ගන්නවා. ජල වාෂ්ප උෂ්ණත්වය මැන ගත්තාම මෙන්න මේ රසදිය ගඳ ඉහළ යනවනේ ගොඩ. මෙන්න මෙහෙම ඉහළට ගමන් කරනවා නවතිනවා. අන්න ඒ ලක්ෂ්‍ය අපි මැනගෙන ඒ ලක්ෂ්‍ය අපි සලකුණු කරනවා ඉහළ ජල ලක්ෂ්‍ය විදිහට සෙල්සියස් හන්දකවලින් නම් සීයයි කියලා සලකුණු කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි පරිමාණය නිර්මාණය කරන්නේ. එතකොට ඒ මං සලකුණු කරේ මේක මේ උෂ්ණත්වමානය සෙල්සියස් හන්දකවලින් සලකුණු කරනවා නම් සලකුණු කරන්නේ කොහොමද කියන එක. හරි, එතකොට මේක දැන් ෆැරන්හයිට් වලින් එහෙම නැත්නම් කෙල්වින් වලින් සලකුණු කරනවා නම් අපි සෙල්සියස් අංශක බිඳුවයි කියන අගේ එහෙම නැත්නම් 15,00,000 කෙල්වින් වලින්, හරි, කෙල්වින් වලින් අපි සලකන්නේ 15,00,000 කියලා කෙල්වින් 273ක්, හරි, සෙල්සියෙන් කෙල්වින් 273ක් තමයි 15,00,000 කියලා සලකන්නේ. එතකොට සෙල්සියස් අංශක බිඳුව සමානයි කෙල්වින් නම් 273ක්. ඒ වගේම ඉහළ ලක්ෂ්‍ය විදිහට කෙල්වින් වලින් සලකන්නේ. ඒ කියන්නේ කෙල්වින් කියන ඒකකේ හොයාගත්තු විද්‍යාඥයා ඉහළ ලක්ෂ්‍ය විදිහට සලකලා තියෙන කෙල්වින් 373. හරි, එතකොට මේක කෙල්වින් වලින් ගත්තොත් 373යි කෙල්වින්. හරි, එතකොට මේක කෙල්වින් පරිමාණය. හරි, මේක සෙල්සියස් පරිමාණය, මේක කෙල්වින් පරිමාණය. එතකොට ඒක තීරණය කරලා තියෙන්නේ මේ ඒකකේ හොයාගත්තු විද්‍යාඥයා. හරි, එතකොට සෙල්සියස් හරි කෙල්වින් හරි. ඒ වගේම ෆැරන්හයිට් වලින් අපි සලකුණු කරනවා නම් ෆැරන්හයිට් කියන ඒකකේ හොයාගත්තු විද්‍යාඥයා, ෆැරන්හයිට් කියන විද්‍යාඥයා 15,00,000 විදිහට සලකලා තියෙන්නේ ෆැරන්හයිට් 32යි කියලා. හරි, 32යි ෆැරන්හයිට් අංශක, සෙල්සියස් අංශක. හරි, කෙල්වින් අපි අංශක කියලා කියන්නේ නැහැ. කෙල්වින් තමයි උෂ්ණත්වයමයින SI ඒකකේ වෙන්නේ. හරි, එතකොට 15,00,000 විදිහට මෙන්න මේ ෆැරන්හයිට් හොයාගත්තු විද්‍යාඥයා සලකලා තියෙන්නේ ෆැරන්හයිට් 32යි කියලා. හරි, ඒ වගේම ඉහළ ලක්ෂ්‍ය විදිහට ඔහු සලකලා තියෙන්නේ 212යි කියලා. ෆැරන්හයිට් අංශක 212යි කියලා. හරි, එතකොට ඔයාලට පැහැදිලි ඇති දැන් මෙන්න මේ අගයන් වෙනස් වුණාට, ඒකක වෙනස් වුණාට මෙන්න මේ 15,00,000 කියන එකේ උෂ්ණත්වයයි ඉහළ ලක්ෂ්‍ය කියන එකේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ 15,00,000 සෙල්සියස් අංශක බිඳුව සමානයි කෙල්වින්න 273, ෆැරන්හයිට් නම් 32යි. හරි, ඉහළ ලක්ෂ්‍යයේදී සෙල්සියස් 100 නම් ඒක සමානයි කෙල්වින් නම් 373ට, ෆැරන්හයිට් නම් 212ට. හරි, එතකොට ඒක පැහැදිලි වෙන්න ඕනේ. හරි, එතකොට මෙන්න මේ සෙල්සියස් අංශක එකක් කියලා කියන්නේ, හරි, මේ සෙල්සියස් අංශක හොයාගත්තු විද්‍යාඥයා සෙල්සියස් අංශක එකක් කියලා පැහැදිලි කරලා තියෙන්නේ. මෙන්න මේ 15,00,000 සහ ඉහළ ලක්ෂ්‍යයේ අතර තියෙන, හරි, අතර තියෙන පරිමාණය, හරි, අගය කොටස් 100කට බෙදෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවයි 100යි අතර අගය 100කට බෙදලා ඒ එන එක කොටසක් තමයි සෙල්සියස් අංශක එකක් කියලා සලකලා තියෙන්නේ. හරි, එතකොට මේ පරිමාණය සමාන කොටස් 100කට බෙදෙනවා. සමාන කොටස් 100කට මේ විදිහට බෙදලා, හරි, අන්නේ එක කොටසක් තමයි සෙල්සියස් අංශක එකක් කියලා සලකලා තියෙන්නේ. හරි, පැහැදිලිනේ. ඒ වගේම කෙල්වින් එකක් කියලා සලකලා තියෙන්නේ. කෙල්විනුත් මෙන්න මේ 373 සහ 273 ගත්තොත් එහෙම 273 ඉඳලා 373ට 100යිනේ තියෙන්නේ. අන්නේ කෙල්වින් 100 කියන අගේ සමාන කොටස් 100කට බෙදෙනවා. හරි, ඒ කියන්නේ මෙන්න මේ පරිමාණය, කියන්නේ 15,00,000 සහ 7,00,000 අතර තියෙන පරිමාණය සමාන කොටස් 100කට බෙදලා ඒකෙන් එකක් තමයි කෙල්වින් එකක් කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ 15,00,000 සහ 7,00,000 කොටස් 100කට බෙදලා තමයි සෙල්සියස් අංශක එකක් කියලා සලකලා තියෙන්නේ. ඒ වගේම 15,00,000යි 7,00,000 කොටස් 100කට බෙදලා තමයි කෙල්වින් එකක් කියලා සලකලා තියෙන්නේ. ඒක සෙල්සියස් අංශක එකක පරතරය කෙල්වින් එකක පරතරයකට සමානයි. හරි, ඒක පැහැදිලි වෙන්න ඕනේ. හැබැයි සෙල්සියස් අංශක බිඳුව කියන්නේ කෙල්වින් 273යි. එතකොට සෙල්සියස් අංශක 10 කියලා ගත්තොත් කෙල්වින් වලින් නම් ඒක 10ට එකතු කරන්න ඕනේ 273. මොකද බිඳුව කියන්නේ 273 නම් 1 කියන්නේ 273ට 1ක් එකතු කරනවා. 2 කියන්නේ 273ට
දෙකක් එකතු වෙනවා. ඒ වගේම 10 කියන්නේ 273ට 10ක් එකතු කළොත් එතකොට මෙතන කෙල්වින් 370 නෙමෙයි 283 හරි කෙල්වින් 283 එන්නේ ඒ වගේ. හැබැයි මේ ෆැරන්හයිට් දස්සකවලදී මේ තත්ත්වය වෙනස්. ෆැරන්හයිට් දස්සකවලදී මේ විද්‍යාඥයා කරලා තියෙන්නේ මෙන්න මේ පරිමාණය සමාන කොටස් 180කට මෙන්න මේ විදිහට බෙදෙනවා. හරි සමාන කොටස් 180කට බෙදෙනවා. අන්නේ එක කොටසක් තමයි මෙයා ෆැරන්හයිට් දස්සක එකක් කියලා සැලකලා තියෙන්නේ. හරි ඒකට පැහැදිලි ඇති මෙන්න මේ පරිමාණ තුනේම දිග සමානයි ඉන්න බෑ. මොකද 15,00,000 සහ 17,00,000 අතර තමයි පරිමාණය අපි සලකුණු කරලා තියෙන්නේ. ඒතකොට දිග සමානයි. හැබැයි මෙන්න මේ සෙල්සියස් අංශක සහ කෙල්වින් වල අදාළ පරිමාණය බෙදුවේ සමාන කොටස් 100කට. හැබැයි මේ ෆැරන්හයිට් වල සමාන කොටස් 180කට බෙදලා තියෙනවා. ඒතකොට මේ එක ෆැරන්හයිට් දශකයක් ගත්තොත් එහෙම ඒ ෆැරන්හයිට් දශකය අතර පරතරය මෙන්න මේ කෙල්වින් සහ සෙල්සියස් වල පරතරයට වඩා අඩු වෙන්න ඕනේ. මොකද වැඩි කොටස් සංඛ්‍යාවකට බෙදලා තියෙන නිසා. හරි එතකොට කෙල්වින් එකක විශාලත්වයට වඩා අඩු විශාලත්වයක් තමයි තියෙන්නේ ෆැරන්හයිට් දශක එකකට. එහෙම නැත්නම් සෙල්සියස් එකකට වඩා අඩු විශාලත්වයක් තමයි තියෙන්නේ ෆැරන්හයිට් දශක එකකට. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. හරි අපි දැන් ඊළඟට බලමු මේ උෂ්ණත්ව මිතික ගුණයේ විචලනය සහ උෂ්ණත්ව පරිමාණයේ විචලනය අතර සම්බන්ධතාවය කොහොමද ගන්න කියලා. එතකොට මෙන්න මේ විදිහේ උෂ්ණත්ව මානයක් ගත්තොත් එහෙම ද්‍රවීදුරු උෂ්ණත්ව මානයක් ගත්තොත් එහෙම මෙන්න මේකේ රසදිය කඳ ඉහළ නැගින් උසමන් සලකුණු කරනවා මෙන්න මේ රේඛාවේ. හරි ඒකට අදාළ උෂ්ණත්වය මම සලකුණු කරනවා මෙන්න මේ රේඛාව. එතකොට රසදිය කඳ ඉහළ නැගින් උස කියලා කියන්නේ උෂ්ණත්ව මිතික ගුණය. මම ඒ x කියලා සලකුණු කරනවා. හරි මෙතන උෂ්ණත්වය මම තීර කියලා සලකුණු කරනවා. එතකොට මෙන්න මේ 15,00,000 රසදිය කඳේ උස මෙන්න මේ වගේ ලක්ෂයකට නෙන්නේ රසදිය කඳ. 15,00,000 රසදිය කඳේ උස මම සලකුණු කරනවා x l කියලා. හරි එතකොට ඒකට අදාළ උෂ්ණත්වය වෙන්නේ හරිනම් සෙල්සියස් අංශක බිඳුවනේ. මම එතකොට ඒක ටීටා එල් කියලා සලකුණු කරනවා. හරි එතකොට අගේ ගත්තොත් සෙල්සියස් අංශක වලින් නම් බිඳුව. කෙල්වින් වල නම් 273. හරි ඔයගේ ෆැරන්හයිට් නම් 32. එතකොට ඉහළ චලනක්ෂයේදී රසදිය ගඳ නගින උස එහෙම නැත්නම් උෂ්ණත්වය මිතික ගුණයේ විචලනය මම සලකුණු කරනවා x h කියලා. ඒකට අදාළ උෂ්ණත්වය හරිනම් සෙල්සියස් අංශක වලින් නම් 100. ඒක මම සලකුණු කරනවා ටීටා එෂ් කියලා. ටීටා එෂ් නොහම සලකුණු කරමු. හරි එතකොට අපි දැන් හිතන්න මෙන්න මේ රසදිය කඳ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ලක්ෂයකට ගියා කියලා. මේ වගේ ලක්ෂයකට ගියා. එතකොට අපි ඒ උෂ්ණත්වය දන්නේ. හරි ඒ උෂ්ණත්වය අපි හොයා ගන්නවා. එතකොට ඒ ගියපු උස හරි එතකොට ඉස ගියපු උස එහෙම නැත්නම් උෂ්ණත්ව මිතික ගුණේ විචලනය මම සලකුණු කරනවා මෙන්න මෙයාගේ මෙතන එක්ස්ටීටා කියලා. හරි එක්ස්ටීටා කියලා සලකුණු කරනවා. හරි එතකොට ඒකට අදාළ උෂ්ණත්වය අපි සලකුණු කරනවා ටීටා කියලා. මෙන්න මේ ටීටා දන්නේ නැහැ. හරි එතකොට ටීටා තමයි අපි හොයා ගන්න ඕනේ. අපි මෙන්න මෙයාගෙන් දන්න ඕනේ එක්සෙල් වලට අදාළව අපි දන්නවා 15,00,000 දන්න. ඒ වගේම 17,00,000 දන්න. ඒකෝ අපිට මෙන්න මේ වගේ තැනකට ගියා කියන්නේ අපි දන්නේ නැහැ අදාළ උෂ්ණත්වය. එතකොට ඒ උෂ්ණත්වය කොහොමද හොයන්නේ කියලා අපි බලමු. හරි එතකොට මම ඒකට ගන්නවා මෙන්න මේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව මිතික ගුණයේ විචලනය වෙන ප්‍රස්ථාරයක්. හරි අපි සලකනවා. හරි අපි උෂ්ණත්ව මිතික ගුණය මේ අක්ෂයට මම ගන්නවා x කියලා. ඒක උෂ්ණත්වයත් එක්ක විචලනය මම සලකනවා රේඛීය. හරි ඒකාකාරව විචලන වීමක් කියලා මෙන්න මේ රේඛීය විචලනයක් කියලා සලකනවා. හරි එතකොට මෙන්න මේ 15,00,000 අදාළ උෂ්ණත්වයට අදාළ විචලනය එක්සෙල් මා සලකුණු කරනවා. මේ 15,00,000 කියන්නේ මෙතන සෙල්සියස් බිංදුව. සෙල්සියස් වලින් නම් බිංදුව. හරි මම ඒක එතන ටීටා එල් කියලා සලකුණු කරනවා. හරි එතකොට ටීටා එල් වලට අදාළව මේ එක්සෙල් මෙතන සලකුණු කරනවා. හරි උෂ්ණත්වය මිතික ගුණය. ඒ වගේම ඉහළ චලනක්ෂයට අදාළව ලකුණු කරනවා. ඉහළ චලනක්ෂය මෙතන ටීටා එච්. එතකොට ඒකට අදාළ උෂ්ණත්ව මිතික ගුණය මෙතන සලකුණු කරනවා x h කියලා. හරි x h කියලා සලකුණු කරනවා. එතකොට අපි නොදන්න
මෙන්න මේ උස නොදන්න උස x theta. හරි එහෙම නැත්නම් උෂ්ණත්වික ගුණයේ විචලනයේ x theta කියලා සලකුණු කරනවා. මෙතන x theta සලකුණු කරනවා. මෙන්න මේ වගේ අගය. හරි x theta. මේ x theta ට අදාළ උෂ්ණත්වය වෙන්නේ මෙන්න මේ උෂ්ණත්වය theta. හරි. එතකොට ඒ theta තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට අපිට අපි දන්නවා මේක අනුක්‍රමණීය නියත රේඛාවක්. හරි එතකොට සෑම තැනක අනුක්‍රමණය සමානයි. හරි සමානයි. ඒක නිසා මම මෙහෙම x අක්ෂයට සමාන්තරව රේඛාවක් මෙහෙම ගැහුවොත් එහෙම. එතකොට මට මෙන්න මේ කෝණය සලකලා අනුක්‍රමණය සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. හරි සෑම තැනක අනුක්‍රම සමාන නිසා මම මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මම මේ tan θ ගන්න පුළුවන්. මම මෙන්න මේ දුර බෙදීම මෙන්න මේ දුර. මේ දුර කියලා කියන්නේ x θ අඩු කිරීම x a. x θ අඩු කිරීම x l සමානයි මේ දුර. ඒ දුර බෙදීම මේ දුර. සමාන වෙනවා tan θ. මේ දුර කියන්නේ මෙන්න මේ θ අඩු කිරීම θ a. හරි බෙදීම θ අඩු කිරීම θ a. ඕක තමයි tan θ කියලා. එතකොට tan θ සමාන කර හැකි tan θ මට තව විදිහකට ලියුවේ. මෙන්න මේ දුර බෙදීම මෙන්න මේ දුර ලියන. එතකොට මේ දුර වෙන්නේ x h අඩු කිරීම x l. x h අඩු කිරීම x l බෙදීම මෙන්න මේ සම්පූර්ණ දුර වෙන්නේ θ h අඩු කිරීම θ l අඩු කිරීම θ l. හරි එතකොට දැන් සිද්ධිය හරි. එතකොට මෙන්න මේ ප්‍රකාශන අපිට භාවිත කරලා මෙන්න මේ අගයන් අපි හැම එකම දන්නවා θ l θ h හරි x h x l අපිට මැන ගන්න පුළුවන්. ඒකර අපි දන්නේ නැති θ විතරයි. එතකොට අපිට θ හොයා ගන්න පුළුවන්. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි සම්බන්ධතාවය පාවිච්චි කළා තමයි අපි ඒ උෂ්ණත්වය මිතික ගුණයේ විචලනය දන්නවනම් ඒකට අදාළ නොදන්නා උෂ්ණත්වය අපි හොයාගන්න. හරි එතකොට මේක තවදුරටත් පැහැදිලි වෙයි අපි ඉදිරියේදී ප්‍රශ්නකට උත්තර ලියද්දී. හරි එතකොට මේක මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම් බලන්න. එතකොට උදාහරණයකදී මම ගන්නවා එක්තරා අවස්ථාවක කියනවා එක්තරා උෂ්ණතමානයක් තියෙනවා. ඒ උෂ්ණතමානය කියන්නේ ද්‍රව විදුර උෂ්ණතමානයක්. ඒ ද්‍රව විදුර උෂ්ණතමානයේ සෙල්සියස් අංශක බිංදු උෂ්ණතේදී රසදිය ගඳේ ඉහළ නගිනවා කියනවා සෙන්ටිමීටර 2. හරි. මෙහෙම තියෙනවා උෂ්ණතමානය. මේ උෂ්ණතමානයේ සෙල්සියස් අංශක බිංදුවේදී රසදිය ගඳේ උස දීලා තියෙනවා සෙන්ටිමීටර 2ක්. ඒ වගේම සෙල්සියස් අංශක 100 උෂ්ණතේදී රසදිය ගඳේ උස දීලා තියෙනවා සෙල්සිය සෙන්ටිමීටර් 200ක් කියලා. හරි 200ක් කියලා. එතකොට සෙන්ටිමීටර් 40ක් උස සෙන්ටිමීටර් 40ක් උසට රසදිය ගඳ ඉහළ ගිහපු අවස්ථාවකදී අපෙන් උෂ්ණත්වය අහනවා. එතකොට අපිට අර සිද්ධාන්තය භාවිත කරලා ගණනය කරන්න පුළුවන්. හරි එතකොට අපි ඒක ගණනය කරන්නේ මෙහෙම පරිමාණ දෙක සටහන් කරගත්තා. සෙල්සියස් අංශක උෂ්ණත්වය මම මේ පරිමාණය සටහන් කරනවා. සෙල්සියස් අංශක බිංදුවට අදාළ දිග සෙන්ටිමීටර 2. සෙල්සියස් අංශක 100ට අදාළ දිග සෙන්ටිමීටර 200. එතකොට සෙන්ටිමීටර 40ට අදාළ උෂ්ණත්වය තමයි අපෙන් අහන්නේ. මම තීරණ කියලා ගන්නවා. එතකොට මේ වගේ එක දිහාද්දී අපිට මෙහෙම අනුපාතයක් ගන්න පුළුවන්. 40 අඩු කිරීම 2. හරි 40 අඩු කිරීම 2 බෙදීම 200 අඩු කිරීම 2. 40 අඩු කිරීම 2 බෙදීම 200 අඩු කිරීම 2 සමාන කරන්න පුළුවන්. මේ පැත්තෙන් θ අඩු කිරීම බිංදුව බෙදීම 100 අඩු කිරීම බිංදුව θ අඩු කිරීම බිංදුව බෙදීම 100 අඩු කිරීම බිංදුව. හරි ඔය විදිහට. එතකොට අපි මේක සුළු කරන්න පුළුවන්. මෙතන 40 2 කියන්නේ 38යි. බෙදීම 202 කියන්නේ 198 සමානයි. මෙතන θ බෙදීම 100. හරි එතකොට θ සමානයි 38 වැඩි කිරීම 100 බෙදීම 198. හරි එතකොට මේක සුළු කළා අපිට θ හොයාගන්න පුළුවන්. හරි එතකොට මේ පරිමාණය භාවිත කරලා නොදන්නා උෂ්ණත්වයක් කොහොමද හොයන්නේ කියලා පැහැදිලිද? හරි මේක දුර සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියේදී ප්‍රශ්නවලදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. හරි එතකොට මෙන්න මේ කොටසේදී අපි උෂ්ණත්වමාන වර්ග කිහිපයක් සම්බන්ධයෙන් කතා කරනවා. එකක් තමයි අපි මෙච්චර කතා කරපු
ද්‍රව විදුරු උෂ්ණත්වමානය එහෙම නැත්නම් විදුරු තුළ ද්‍රව උෂ්ණත්වමානය. ඒ වගේම තමයි නියත පරිමාණ වායු උෂ්ණත්වමානය ගැන කතා කරමු. ඒ වගේම තාප විද්‍යුත් යුග්මයේ සම්බන්ධයෙන් කතා කරනවා. හරි අපි බලමු දැන් ද්‍රව විදුරු උෂ්ණත්වමානය නම් දන්නවා. ද්‍රව විදුරු උෂ්ණත්වමානයේදී මෙන්න මේ විදිහට මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා විදුරු වලින් නිර්මාණය කරලා තියෙන මෙන්න මේ විදිහට බල්බ් එකක් තියෙනවා. මේකෙදි උෂ්ණත්ව විදුලි ද්‍රව්‍ය විදිහට රසදිය හරි එහෙම නැත්නම් මධ්‍යසාර හරි පුරවලා දෙනවා. ඒක උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මේ ද්‍රවයේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මෙන්න මෙතන කේශික නාලයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක කේශික නාලය දිගේ මෙහෙම ඉහළට ගමන් කරනවා. හරි. එතකොට අපි පරිමාණයක් සකස් කරලා දෙනවා මෙන්න මේ විදුරු නලයේ දිගේ. හරි. පරිමාණයක් සලකුණු කරලා තියෙනවා. එතකොට මේ පරිමාණය භාවිත කරලා මෙන්න මේ රසදිය කඳ ඉහළ නැගින ප්‍රමාණය අනුව උෂ්ණත්වය හොයා ගන්න පුළුවන්. හරි. එතකොට ද්‍රව විදුරු උෂ්ණත්වමානය එහෙම නැත්නම් විදුරු තුළ ද්‍රව උෂ්ණත්වමානය වෙන්නේ අන්නේ. හරි. ඊළඟට නියත පරිමාණ වායු උෂ්ණත්වමානයේදී අපි භාවිත කරන උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ නියත පීඩනයක් යටතේ දෙන. හරි. නියත පරිමාණ වායු උෂ්ණත්වමානයේදී බලාපොරොත්තු වෙන්නේ නියත පරිමාවක් යටතේ තියෙන වායුවක පීඩනය උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන විදිහ. මෙන්න මේ විදිහේ එකක් හරි මෙහෙම උස වෙනස් කරන්න පුළුවන් යූනලයකට රසදිය දාලා තියෙනවා. හරි. රසදිය දාලා තියෙනවා. එතකොට මෙන්න මේ මේකේ මෙන්න මේ බල්බ් එකේ පුරවලා තියෙන වායුව. හරි. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට වායුව ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම තියෙන රසදිය ගඳ පහළට තල්ලු කරනවා. එතකොට මෙහෙන් පහළට තල්ලු කරද්දි මෙහෙන් රසදිය ගඳ ඉහළට නගිනවා. හරි. හැබැයි අපි දැන් වායු ප්‍රසාරණය වුණාට පස්සේ මෙහෙම පහළට තල්ලු කරාට පස්සේ මෙතන වායුවේ පරිමාව වැඩි වෙනවානේ. මේ පරිමාව අපි නියතව තියාගන්න ඕනේ. ඒක නිසා අපි කරන්නේ මෙන්න මේ රසදිය ගඳ තව ටිකක් මේ පැත්තෙන් ඉහළට උසවනවා. ඉහළට උසවපුවම එතකොට රසදිය ගඳ පීඩනයක් ඇති කරනවානේ. මෙන්න මේ පීඩනය නිසා මෙන්න මේ වායුව මගින් රසදිය ගඳ පහළට තල්ලු කරන්නේ නැතුව නියත අගයක තියාගන්නවා. මෙන්න මේ වගේ ලක්ෂක නියත ලක්ෂයක තියාගන්නවා. හරි. එතකොට වායුවේ පරිමාව නියතයි. හරි. එතකොට අපි වායුවේ පීඩනය මෙනගත්ත හැකි අපිට මෙන්න මේ ලක්ෂයේ පීඩනය මෙන්න මේ ලක්ෂයේ පීඩනය වායු පීඩනයට සමානයි. වායුවේ හැමතැනම පීඩනය සමානයි. එතකොට මේ ලක්ෂයේ පීඩනය අපි මැනගත්තා නම් හරි. ඒ ලක්ෂයේ පීඩනය සමාන වෙනවා මෙන්න මේ රසදිය ගඳේ මෙතන පීඩනයට. එතකොට රසදිය ගඳේ මෙතන පීඩනය සමානයි. එතකොට එකම ලක්ෂයේ එකම මට්ටමේ තියෙන පීඩන සමානයි නේ එකම දරුවේ. එතකොට මෙතන පීඩනයට සමානයි. රසදිය ගඳේ හරි. එතකොට මෙන්න මෙතන තියෙන පීඩනය අපි හොයා ගන්න පුළුවන් මෙන්න මේ එතනින් ඉහළ තියෙන රසදිය ගඳේ උස මනිනවා. උස මනලා පීඩනේ P සමාන H2G දාලා මෙතන පීඩනය හොයා ගන්න. එතකොට එතන පීඩනේ මෙතන පීඩනේට සමානයි. මෙතන පීඩනේ සමානයි මෙන්න මේ වායුවේ පීඩනේ. හරි. එතකොට මෙන්න මේ සිද්ධාන්තය භාවිත කරලා තමයි උෂ්ණත්වය වෙනස් වෙද්දී වායුවේ පීඩනය අපි හොයාගන්නේ. හරි. එතකොට පීඩනය හොයාගෙන අර විදිහේ පරිමාණයක් අපි නිර්මාණය කළා උෂ්ණත්වය අපිට හොයා ගන්න පුළුවන්. හරි. එතකොට නියත පරිමාණ උෂ්ණත්වමානය කියන්නේ මෙන්න මේකට. හරි. එතකොට මම මේ උෂ්ණත්වමාන සම්බන්ධයෙන් කෙටියෙන් තමයි ඉතාමත්ම කෙටියෙන් තමයි පැහැදිලි කරන්නේ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා හරි ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරන්න අපි ප්‍රශ්නවලට උත්තර ලියද්දී. හරි. එතකොට ඊළඟ එක තමයි තාප විද්‍යුත් යුග්මයේදී ලෝහ දෙකක් තමයි භාවිත කරන්නේ. එක ලෝහයක් මෙහෙම තියෙනවා. එතකොට තව වෙනස් ලෝහයක් අර ලෝහයට මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට මේ ලෝහ දෙක මෙතන සම්බන්ධ වෙන සන්ධියක් තියෙනවා. හරි. ඒ සන්ධි දෙක උෂ්ණත්ව දෙකක තියෙන ද්‍රව දෙකක ගිල්ලනවා. මේ ද්‍රවයේ උෂ්ණත්වය සෙල්සියස් අංක 0 කියලා හිතන්න. මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංක 100. හරි. එතකොට මෙන්න මේකට මෙන්න මෙතෙන්ට මිලිවෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා අපි විභව අන්තරය මැන ගන්නවා. එතකොට මෙහෙම උෂ්ණත්ව අන්තරයක් තිබ්බහම කුඩා විභව අන්තරයක් ඇති වෙනවා. ඒක අපි මැන ගන්නවා. හරි. එතකොට අපිට මෙතෙන් දැන් මෙතන උෂ්ණත්ව අන්තරේ 100යි 0යි කියන්නේ උෂ්ණත්ව අන්තරේ 100යි නේ. ඒ උෂ්ණත්ව අන්තරේ 100ට අදාළව අපි මැන ගන්නවා මෙන්න මේ විභව අන්තරේ. හරි. යම්කිසි අගයක් පොඩි අගයක්. ඊට පස්සේ හරි මෙහෙම අගයන් වෙනස් කරලා අපි මැන ගන්නවා. මැනගෙන ප්‍රස්ථාරයක් නිර්මාණය කළා අපි. ඊට පස්සේ මෙතෙන්ට නොදන්නා උෂ්ණත්වය සම්බන්ධ කරලා හරි ඒකට අදාළත් අපි මෙතන විභව අන්තරය මැන ගන්නවා.
විභාන්තරයෙන් මැනගෙන එතකොට අපිට ඒ නොදන්නා උෂ්ණත්වය පස්තාරේ භාවිතා කරලා අපිට ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට සරල සිද්ධාන්තය වෙන්නේ ඔන්න ඕක. එතකොට හරි. එතකොට උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් තුනක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට අද උෂ්ණත්ව මිතිය සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. එතකොට මේකෙදි මම ගොඩාක් ගැඹුරින් කතා කරේ නෑ. හැම විෂයකම නම් සාමාන්‍යයෙන් කෙටියෙන් තමයි පැහැදිලි කරේ. හරි. වීඩියෝ එක ගොඩාක් ටික් වෙන නිසා මොකද අනික තමයි මේ උෂ්ණත්ව මිතිය කියන කොටස ගොඩාක් අපිට ප්‍රශ්න එන්නේ නැති කොටසක්. හරි. ප්‍රශ්න ඊටාමත්ම අඩුවෙන් තමයි එන්නේ. ඒක නිසා ඒ වගේම ගොඩාක් ගණන් හදන්න නෑ. හරි. ගණන් හදන්න ගොඩාක් නෑ. ඒක නිසා සාමාන්‍යයෙන් මම කෙටියෙන් පැහැදිලි කරේ. හරි. එතකොට ඉතිරි කොටස් ටික මීට වඩා ගැඹුරින් පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඉදිරියේදී කතා කරනවා තාප ප්‍රසාරණයේ, ඒ වගේම තාප මිතිය, තාප ගතිය, වාෂ්ප තහ ආර්ද්‍රතා මිතිය සම්බන්ධ මෙන්න මේ වගේ කොටස් ඉදිරියේදී සාකච්ඡා කරනවා. හරි. එතකොට අද කතා කරපු එක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පාලක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් වලට මම ආන්සර් දෙන්නම්. හරි. එතකොට අද වීඩියෝ එකේදී මේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඉදිරි වීඩියෝ එකෙන් හමු වෙමු. ඉදිරි වීඩියෝ එකේදී මේ තාපය කොටසේ ඉදිරි කොටස් ටික මම පිළිවෙලින් සාකච්ඡා කරනවා. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.